නියෝජකාරක සභා සභාපතිතුමනි, ඉතාම කාලීන වැදගත් යෝජනාවක්. අපි දන්නවා මේ ප්‍රශ්න නිසා මොනතරම් රටේ මිනිස්සු, රටේ ජනතාව, සාමාන්‍ය පුරවැසියෝ මොනතරම් පීඩනයට ලක් වෙලා තියෙනවද. ඒ වගේම විශාල පිරිසක් මේ නිසා ඇත්තටම කියන්නේ ඉතාම අසහනකාරී මානසික මට්ටමක ජීවත් වෙනයි ඉන්නවා. ඉතින් මේ තත්ත්වය හදිසියේ ඇති වූ තත්ත්වයක් නෙමෙයි, දීර්ඝ කාලීනව ඇති වෙච්ච තත්ත්වයක්. මීට බලපාපු විශාල හේතු රාශියක් තියෙනවා. අලුත් වැරදි හඳුනා ගැනීම, නැව නීති සකස් කිරීම, ඒ වගේම ජනගහනය වැඩිවීම, මේ වගේ ගොඩාක් හේතු කාරණා කරගෙන ඇතිවෙච්ච තත්ත්වයක් තමයි අපිට මේ ගැන කියන්නට තියෙන්නේ. ඒ වගේම තමයි අර පහුගිය කාලේ අවුරුදු දෙකක් විතර 2020-21 වගේ කාලවලදී කෝවිඩ් වසංගතයත් එක්කම සූම් තාක්ෂණය යොදාගෙනත් නඩු කටයුතු කරපු කාලවකවානුවක් මේ රටේ තිබුණා. ඒවා කිසි දෙයක් සමහර වෙලාවට නවතින්නේ නැතුව ඒ නවීන තාක්ෂණික කටයුතු පාවිච්චි කරමින් උපරිම තත්ත්වයකින් ඒ කටයුතු කරන්න පටන් ගත්තා. දැන් අපි අද නඩු ප්‍රමාදය ගැන කතා කරත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සඳහන් කරලා තියෙනවා පහළ උසාවි විශේෂයෙන්ම මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණයේ පරිපාලන කටයුතු සරහා අධිකරණ කොමිෂන් සභාවක්, අධිකරණ සේවා කොමිෂන් සභාවක් පත් කරලා තියෙනවා. ඉතින් ඒ හරහා ඒ කටයුතු පාලනය වෙනවා වගේම ඒ සම්බන්ධයෙන් නියමිත අධීක්ෂණයක් කරනවාද කියන එක ගැනත් අපිට පොඩි සැකයක් තියෙනවා. මොකද මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම නඩුකාර විනිශ්චකාරතුමන්ලාගේ උසස් වීම, ඒ අයගේ අනිත් කටයුතු සලකලා බලද්දී ඒ අයගේ තීන්දුව සම්බන්ධයෙන් ගුණාත්මක භාවයක්, කාර්යක්ෂම භාවයක් තියනවාද කියලා සැලකිල්ලට අරගෙන මේ තත්ත්වය කටයුතු කරනවා නම් අධිකරණ කොමිෂන් සභාව මේ වගේ එකත් ලොකු සැනසිල්ලක් වගේම ඇති වෙනවා මේ නඩු ප්‍රමාදය සම්බන්ධයෙන්. ඉතින් ඒ වගේම අපි දන්නවා පහුගිය දවස්වල අභියාචනාධිකරණයේ විනිශ්චකාරතුමන්ලා ප්‍රමාණය වැඩි කරා, ශේෂාධිකරණයේ විනිශ්චකාරතුමන්ලාගේ ප්‍රමාණය වැඩි කරා. හැබැයි ඉතින් ප්‍රශ්නය තාමත් එතනමයි. ඒ වගේම තමයි වාර්තාගත විනිශ්චකාරතුමන්ලා රෙකෝඩ ජජස් සපත් කරනවා කියලා යෝජනාවක් ඉදිරිපත් වුණා. අද වෙනකන් ඒ ගැන කටයුත්තක් තාම මං හිතන්නේ ඇමතුමනි කෙරිලා නැහැ. මොකද ගරු සභාපතිතුමනි, ගරු මන්ත්‍රීතුමිය, නොගැන මේ රෙකෝඩ ජජස්ලා ඒක අපි අදාළ නීති ප්‍රතිපත්ති මේ වෙනකොට සම්පාදනය කරගෙන යනවා. මොකද අපිත් කරපු සමීක්ෂණ අනුව හෙළිදරව් වෙලා තිබෙනවා. මුල් අවස්ථා අධිකරණවල, විශේෂයෙන්ම මහාධිකරණවල වගේ විනිසුරුවරුන්ගේ කාලයෙන් 30-40% විතර නාස්ති වෙන්නේ මේ පරිපාලන කටයුතුවලට. ඉතින් මේ සාම්ප්‍රදායික ක්‍රමයෙන් මේක අපි ඉවත් කරගන්න හැදුවත් විනිසුරුවරුන්ගේ වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. නමුත් මේ වෙනකොට ඒ තත්ත්වය වෙනස් වෙලා තිබෙනවා. ඒ අනුව රෙකෝඩ ජජස්ලා පත්කිරීම තුළ අපි බලාපොරොත්තු වෙනවා විනිසුරුවරුන්ට තමන්ගේ ඒ විනිසුරු ධූරයේ කටයුතු පූර්ණකාලීනව සිදු කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්න. Thank you. ඉසුති ඇමතුමනි, ඔබතුමා මෙතන ඉන්න නිසා මම මේ කටයුත්ත මීට වැඩිය වෙනස් ක්‍රමයකට දකිනවා. මේ අධිකරණ සම්බන්ධයෙන් කටයුතු කරන්න තියෙන ආයතනවල යම් යම් තියෙන ප්‍රමාද දෝෂ නිසා මේ තත්ත්වය එන්න එන්න මේ නඩු කටයුතු ප්‍රමාද වෙනවා කියන එක. විශේෂයෙන්ම ගත්තොත් පොලිසිය. අද මේක අපි කියපු කතාවක් නෙමෙයි. අර අරගලයේ කාලේ හිටපු පොලිස්පතිතුමාම කිව්වා පොලිසිය දේශපාලනීකරණය වෙලා වැඩ බැරි පොලිස් ස්ථානාධිපතිවරු දේශපාලඥයින්ගේ වමනාවට පත් කරලා තියෙනවා කියලා. ඉතින් එතකොට මේ පොලිසිය පරීක්ෂණ කටයුතු, උසාවියට ඉදිරිපත් කරන්න තියෙන කටයුතු, මේවා සම්බන්ධයෙන් ප්‍රමාදයක් ඇති වෙලා තියෙන නිසාම දිනෙන් දින මේ නඩු කටයුතු ප්‍රමාද වෙනවා. ඒ වගේම සිවිල් පොලිස් යුනිට් තියෙනවා, ළමා ආරක්ෂණ අධිකාරිය තියෙනවා, විදේශ සේවා නියුක්ති කාර්යාංශය තියෙනවා. ඒ අය ගැන හරි අධීක්ෂණයක් තියෙනවද කියලා අපිට ගැටලුවක් තියෙනවා. ඉතින් පොලිසියක මොකක් හරි සම්බන්ධයෙන් කරන්න තියෙන පරීක්ෂණ කටයුතු කරන්න අද අවශ්‍ය පොලිස් නිලධාරීන් නැහැ.
ඉතින් මේ සම්බන්ධයෙන් නුත් මේවත් එක්කම නඩුව අධිකරණයේ විශේෂකාරතුමන්ලාට එහෙම නැත්තම් මේ ඔබතුමාගේ කාර්යභාරයක් හැටියට කවුරු හරි හිතනවා නම් ඒක මං හිතනවා ඒක එහෙම නෙමෙයි. පොලිසියත් පොලිසිය ශ්‍රී ලංකා පොලිසියේ වගකීමක් තියෙනවා මේවා ඉක්මනින් ඉවර කරන්න. අපි දන්නවා දැන් වෙනකොට සමහර අයගේ ඇත්තටම කියන්න උසාවි දානේවා දාලා ඉවර වෙලා ඊට පස්සේ තව ටික කාලයක් යනවා. මේ පොලිසියේ වැඩ කටයුතු ප්‍රමාද වීම නිසාම නඩු ප්‍රමාද වෙන තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. පරීක්ෂණ කටයුතු අවසන් කරන්න නැතුව අර අපේ කවුරු හරි මෙතන මහත්මයෙක් කිව්වා අර ඊයේ පෙරේදා ශාෆ්ට් නඩුව සම්බන්ධයෙන් කවුරු හරි කිව්වා මට මතක නැහැ. ඉතින් මේව තමයි ඇත්ත කතාව. ඉතින් මේ ඒක නඩු කටයුතු ප්‍රමාද වීමේ ප්‍රධානම කාරණයක් තමයි ශ්‍රී ලංකා පොලිසිය. දෙවනි කාරණේ හැටියට දැන් අපි දන්නවා රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව. ඔබතුමා දන්නවා කොච්චර නඩු ගොඩක් ගොඩ ගැහිලා තියෙනවද? නවීන තාක්ෂණයේ ප්‍රයෝගී කරගෙන මත්කුඩු සම්බන්ධයෙන් අවශ්‍ය පැහැදිලි වාර්තා. ඒ සම්බන්ධයෙන් විතරක් නෙමෙයි වෙන වෙන කටයුතු සම්බන්ධයෙන් ඒගොල්ලෝගේ අපේ තියෙන රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ තියෙන පහසුකම් අඩු වීම හේතුවෙන් එතනත් ප්‍රමාදයක් ඇති වෙනවා. සමහර වෙලාවට වාර්තාව පොලිසිය උසාවියට ඉදිරිපත් කරන්න මාස ගාණක් යනවා. ඒ වගේම අනිත් පැත්තෙන් බැලුවොත් අධිකරණ වෛද්‍ය නිලධාරී හිංගය. අද ඒ අය සෞඛ්‍යටත් නැහැ, අධිකරණ අමාත්‍යාංශයටත් නැහැ, කොහාටවත් නැහැ. එතුමන්ලා ලොකු අපහසුතාවයකට පත් වෙලා තියෙනවා. ඉතින් එතකොට අධිකරණ වෛද්‍ය නිලධාරී හිංගය වගේම ඒ අයගේ පහසුකම් වැඩි කිරීම. දැන් විශේෂයෙන්ම කියනවා මරණ සාතික මරණ පරීක්ෂණයක් ඉස්සෙල්ලා කරලා එපා අතන්ට යන්න. මරණ පරීක්ෂණේ සාතිකය ගන්න අමාත්‍යතුමා සෑහෙන වෙලාවක් යනවා. ඒ මිනිසුන් රියන්ඩ කඩදාසි නැහැ. ඉතින් මේ හැම එකක්ම අද එකට සම්බන්ධ වෙච්ච ඒවා. ඒවා මේ අද එකපාරට ඇති වෙච්ච තත්ත්වයක් නෙමෙයි මේ නඩු ප්‍රමාදය. Honorable member, you have two more minutes. Give me two minutes because he also did explanation. No sir. මේ ඔබතුමාගෙන් මම විනාඩි දෙකක් ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ගරු ඇමැත්තුමනි මේ අද මේ උසාවිවල තත්ත්වය ෆොටෝකෝපි එකක් ගහගන්න ෆොටෝකෝපි මැෂින් කැඩිලා නම් ඒ තත්ත්වය ඔබතුමා අපි දන්නවා මේව කතා කරලා වැඩක් නැහැ. මොකද ලොකු අපහසුතාවයකට පත් වෙලා ඉන්නවා සහතික පිටපතක්වත් ගන්න. දැන් අවුරුදු 40කට පස්සේ හෙටානිද්ද ඔබතුමා රත්නපුර අධිකරණ සංකීර්ණය විවෘත කරනවා. 1982 ජේ.ආර්. ජයවර්ධන මහත්තයා තියෙන අධිකරණ සංකීර්ණය හදපු වෙලාවේ දීපු ගෘහභාණ්ඩ ටික තමයි අර අලුත් ගොඩනැගිල්ලට ගෙනියන්නේ ඔබතුමා. ඉතින් අපි දන්නවා අපි මේකට මුකුත් ඔබතුමාට කියන්නේ නැහැ. රටේ තියෙන තත්ත්වයත් එක්ක ඔබතුමාට අනුගත වෙන්න තියෙනවා. හැබැයි මම හිතනවා මීට වැඩිය මේ පැත්තෙන් අවශ්‍ය පහසුකම් ඒ අයට දෙන්න ඕනේ. යහපාලන රජ කාලය තුළ විශේෂයෙන්ම අර හිටපු මුදල් ඇමතුමාගේ මැදිහත් වීමෙන් විනිශ්චයකාරතුමන්ලගේ පැත්තෙන් බලලා ඒ සඳහා අවශ්‍ය පහසුකම් සපයලා දුන්නා. ඒ වගේම තමයි දැන් ඒකාබද්ධ අධිකරණ ඇමතුමනි. ඒකාබද්ධ අධිකරණයක් තියෙනවායි කියන්නේ නඩු කල්යනවා විතරයි. මම ඔබතුමත් එක්ක ඊයේ පෙරේදා කතා කරා කලවානුසාවිය ගැන. ඉතින් මේවැදී මේව සම්බන්ධයෙන් අඩුගානේ සමහර නීතිඥ මහතුරු නම් ඕවට කැමති නැහැ. අධිකරණයක් වෙනම කැඩෙනවට. හැබැයි මේ පුළුවන් තියෙන පහසුකම් අතරේවත් මොකද ජනගහණය වැඩි. ජනගහණය වැඩි, වැරදි වැඩි, නඩු වැඩි. මේ සඳහා අවශ්‍ය ක්‍රමවේද දැනට අපිට ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම තමයි දැන් සාමාන්‍ය ගත්තොත් මට කරුණු ලැබිච්ච විදියට අම්පාරේ කෑගල්ලේ සිවිල් ඇපලේට් කෝට්ස් වල තියෙන නඩු 50ක් විතරලු. එතකොට මේක ක්‍රිමිනල් පැත්තට පොඩ්ඩක් ඒ උසාවි වලටම පොඩ්ඩක් මොකක් හරි ඔබතුමාගේ සංශෝධනයක් කරලා ඒ අයට බේරුම් කරන එහෙම නැත්නම් ඔය පොඩි පොඩි සමූපකාර නඩු වගේ දේවල් හරි අර සිවිල් ඇපලට් කෝට් එක මේ අපරාධ නඩු පොඩ්ඩක් අහන්න දෙනවා නම් එතනත් ඒ මහාධිකරණවල විනිශ්චයකාරතුමන්ලාට පොඩි පහසුවක් සහ ඒ සම්බන්ධයෙන් මොකද අද මිනිස්සු අතේ මුදල් තියාගෙන නෙමෙයි ඇමතුමනි එක පැත්තකින් නීතිඥ ගාස්සු අනිත් පැත්තෙන් කියන හැම කොලයක්ම ගෙනihin දෙන්න ඕනේ. මේ හැම එකක්ම සම්බන්ධයෙන් ඒ අයට ලොකු ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙලා තියෙනවා. ඉතින් නඩු ප්‍රමාදය වළක්වා ගන්න සියලුම ආයතන ප්‍රධාන වශයෙන් පොලිසිය ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව අද සමහර මේ පුරුද්දක් හැටියට සමහර රජයේ නිලධාරීන් ඕන දෙයකට නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් Honorable member, please wind up. විනාඩියක් ප්‍රාදේශීය ලේකම්තුමාට ගන්න තියෙන තීරණ එතුමා ගන්නෙ නෑ.
Lesiyata neethipaddha paathumen thurarna. Me samahara moolasthana polis parikshakawaru ewa neethipaddha paathumen thurayemu karanawa. Me thindu thirana ganeeme thiyana man danne mona hetuwak hindada kiyala me podi kaarana sambandhe. Etakota etana ayata ඒ සම්බන්ධයෙන් විශාල වැඩ කොටසක් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේ ප්‍රමා මේ සම්බන්ධයෙන් ඇත්තටම අද ඉදිරිපත් කරපු මේ යෝජනාව කාලෝචිත යෝජනාව. ඒ සම්බන්ධයෙන් අපි ස්තුතිය පුද කරමින් ඔබතුමාට මට කාර්ය වේලා ලබා දුන්නට ස්තුතිවන්ත වෙනවා. Thank you.